අයබෝවන්, පසුගිය වීඩියෝ එකේදී අපි ප්‍රවේශයක් ලබා ගත්තා මාස 6 දරුවෙක්ට ආහාර සැලසුම් කරන්නේ කොහොමද කියන කාරණයට. ඒ ලින්ක් එක මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඇති. ඔයගලන්ට පුළුවන් ඒක බලලා පොඩ්ඩක් මතකයේ අලුත් කරගන්න. අද අපි එතන ඉඳලා පටන් ගනිමු. ඔයගලන්ට මතක නම් අපි ඒ ගිය වීඩියෝ එකේදී චාට්ස් දෙකක් හරි ගැස්සුවා. මොකද මාස 6 නිසා මුලින්ම ආහාර හඳුන්වා දීම නිසා ඒක පිළිවෙලකට කරන්න ඕන. ඒක සම්බන්ධයෙන් වේල් ගාන සහ කැවිය යුතු ප්‍රමාණය මොනවද දිය යුත්තේ කියන කාරණේ ඇතුළත් වෙච්ච මූලික චාට් එකක් අපි ඉස්සෙල්ලම හැදුවා. ඊට පස්සේ මාස්ටර් ලිස්ට් එකක් හැදුවා බබාට දෙන්න පුළුවන් ආහාර වර්ගීකරණය කරලා ඒට අදාළව දෙන්න පුළුවන් සියලුම ආහාර වර්ග ඇතුළත් කරලා ලිස්ට් එකක්. දැන් අද තුන්වෙනි පියවර හැටියට අර හදපු මාස්ටර් ලිස්ට් එක පාවිච්චි කරලා ඒකේ තියෙන ආහාර කිහිපයක් එකතු කිරීමෙන් අපිට හදා ගන්න පුළුවන් පිළියෙල කර ගන්න පුළුවන් ආහාර ಜಾති මොනවද කියන එක ලයිස්තුවක් හදා ගන්න එක තමයි තුන්වෙනියට කරන්නේ. එතෙන්දී අපි ප්‍රධාන ආහාර වේල් හැටියට මම සඳහන් කරලා තියෙනවා රයිස් පියුරි and advanced rice puree කියලා. ඇත්තටම බත් අලපේ තමයි මම ප්‍රධාන වේල් වලට දෙනවා කියලා තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඇඩ්වාන්ස්ඩ් කියලා කිව්වේ මොකද අපි කල්යන්න යන්නේ එක එක ආහාර වර්ග බත් එකටම එකතු කර කර උයන නිසා. ඒක ටිකක් අපි වැඩි දියුණු කරන නිසා. ඉතින් මම රෙකමෙන්ඩ් කරන්නේ පුලුවන් තරම් පළවෙනි මාසේ බත්ම දෙන්න කියලා. මොකද අපි ආහාර හඳුන්වා දෙන්න පහසු එක එක වර්ග මස් මාළු පලා වර්ග බත් නිතරම නිතර දෙනකොට අපිට ලේසියෙන් ඒවත් බබට ටික ටික හඳුන්වා දෙන්න පහසු වෙන නිසා. නමුත් ඒ මගේ මම එහෙම කළා කියලා ඕගොල්ලන්ට පුළුවන් ඔයාලගේ විදියට ඒක හරි ගස්ස ගන්න මේ විදියටම වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේ මම තර ආහාර වේල් වලට අපිට පුළුවන් පළතුරු තලපයක් වගේ හදලා ඊළඟට එළවලු වර්ග වලින් ඊළඟට කුස්කුස් රුලං ඊට අමතරව කුරක්කන් වගේ දේවල් ඒ වගේ ලියන්න පුළුවන් අපිට දෙන්න පුළුවන් ඒ බබාට වයසට අදාළව දෙන්න පුළුවන් අමතර ආහාර වේලකට සුදුසු කෑම වර්ග ටිකක් අපිට පහලට ලියලා මේ විදියට ලිස්ට් එකක් හදාගන්න පුළුවන්. දැන් අපි ওই කියන ලිස්ට් තුනම අපි ගාව තියෙනවා නම් ඇත්තටම අපි දැන් මේ වැඩෙන් 75ක් විතර කරලා ඉවරයි. ඉතුරු ටික තියෙන්නේ අපිට දැන් මොන දවස්වලට මොන කෑමද කවන්න ඕනා කියන ටික වගුගත කර ගැනීම පමණයි. ඉතින් ආහාර දෙන්න ඕන පිළිවෙල චාට් එකකට ගනිද්දී චාට් එකේ පේලි 7ක් අරගන්න දවස් 7කට මීල්ස් 5ක් ඒ කියන්නේ ප්‍රධාන ආහාර වේල් 3යි අමතර ආහාර වේල් 2යි සලකලා මීල්ස් 5කට පේලි 5ක් හදාගන්න. ඉතින් ඇත්තටම කිව්වොත් ඉතින් මාස 6 මුලදී අපි ඉතින් වේල් 5ක් කරන්නේ නැහැනේ නේද? කාලයත් එක්ක තමයි ඒක වැඩි වෙන්නේ. නමුත් ඕගොල්ලෝ දැන් මේ මීල් ප්ලෑනින් පටන් ගනිද්දිම ඒ විදිහට චාට් එක හදාගත්තා නම් ඔගලන්ට මාස 7 ඉඳලා දිගටම යද්දි ඔගලන්ට හුරුයි ලේසි පහසුයි. ඒ නිසා මුල සිට මේ විදිහට හදාගන්න. අනිත් එක මේ මුළු මාසෙකටම එකම දවසේ කරන්න ලෑස්ති වෙන්නපා. මං හිතන්නේ ඒක එච්චර ප්‍රායෝගික වෙයි කියලා. මොකද අම්මලගේ කාර්යබහුලත්වය සහ අපි දන්නේ නැහැ අපේ මාසෙ මොන මොන දේවල් සිද්ධ වෙයිද, බපා ලෙඩ වෙයිද, අපිට ගමන් බිමන් එදේද, අපි අසනීප වෙයිද, ඔය කාරණා සියලු දේවල් මත. ඉතින් හුඟාම ප්‍රායෝගික වෙන්නේ පටන් ගත දවසේ ඉඳලා දවස් 7ක් ඉස්සරහට සැලසුම් කරගන්න පුළුවන් නම්. ඉතින් මම මේ විදියට බලලා දවස් 12ක් වෙනකන් ඕගොල්ලන්ට උදාහරණයක් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ විදියටම වෙන්න ඕනේ නැහැ. ඔයාලට පහසු විදියට මේක වෙනස් කරගන්න අදහස පමණක් මේ මීල් ප්ලෑන් එකෙන් අරගන්න. මේකත් මම මගේ පේජ් එකේ දාන්නම්. ඒකේ ලින්ක් එකත් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරනවා. ඉතින් අම්මලා මම මේකෙදි කියන්න ඕන අම්මලගේ ඉවසීම ගොඩක් වැදගත්. හදිසි වෙන්න එපා කිසිම කෑමක් අඳුන්නලා දෙන්න. ඒක ක්‍රමානුකූලව හිමින් හිමින් සිදු කරන්න. මොකද මගේ කාලෙදි මම මගේ බබා පොඩි කාලෙදි මම මතකයි මම දවස් 20ක් යනකම් වීල් 2යි ප්‍රධාන වීල් 2යි අමතර වීල් 2යි දුන්නේ. දවස් 20න් පස්සේ තමයි මම ප්‍රධාන වීල් 3කට වැඩි කරගත්තේ. ඉතින් ඕගොල්ලෝ ඒක බොහොම ක්‍රමානුකූලව ඒක අර පොත්පත් පාවිච්චි කරලා ඒව කියවලා බලලා යනු කරගන්න. ඒ වගේම අපි කියනවානේ අලුත් ආහාරයක් දෙනකොට දවස් 3ක්වත් දෙන්න කියලා. ඉතින් කාලයත් එක්ක එහෙමම දෙන්න අවශ්‍යත් නැහැ. එක වගේ ආහාර දෙද්දි අම්මලට තේරෙනවා වේල් කිහිපයක් දෙද්දි බබාට ප්‍රශ්නයක් නැත්තම් ඒක දිගටම දෙන්න උනත් පුළුවන්. ඊට අමතරව විශේෂිත ආහාර දෙනවා නම් ඔබේ වෛද්‍යතුමාගෙන් හරි පෞස්තෞක්‍ය සේවා නිලධාරී මහත්මියගෙන් උපදෙස් ලබාගෙන ඒ කාරණා සිද්ධ කරගන්න. ඉතින් ආ මගේ කාලය වැය කළා මේ පොඩි මීල් ප්ලෑන් එකක් ඕගොල්ලන්ට හරි ගස්සලා දීලා ඕගොල්ලන්ගේ ජීවිතේ පොඩ්ඩක් හරි සරල පහසු කරන්නයි මට උවමනා වුනේ. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉදිරියේදී අපි මුණ ගැසෙමු. බොහොම ස්තුතියි.